හොඳයි බදාදා ජූරිය විශේෂාංගයට වෙනදා වගේම සුපුරුදු විදිහට අපිත් එක්ක එකතු වෙන නීති ආධාර කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනී නීතිඥ සජීවනී අබේකෝ නීතිඥතුමිය. අයබෝන් සුබදාසනක් කියලා පිළිගන්න. හොඳයි. සින්දුෂා සඳහන් කළ අද දවසේදී අපි මොකක්ද කතා බහ කරන්නේ කියලා ඉතින් ඔබටත් අවස්ථාවක් දෙනවා මැදිරියට කතා කරන්න. මේ සම්බන්ධව ඔබට යම් කිසි දෙයක් දැන කියා ගන්නට අවශ්‍ය නම් 011-5-99-99 දැන් රියානතුරක් කිව්වහම මේ රියානතුරු වලට අනුතුරු නොවෙන්න වළක්වා ගන්න රියදුරන් මගින් පදිකින් මේ ත්‍රිත්වයම අනිවාර්යයෙන්ම වග බලා ගන්නට අවශ්‍යයි. එතකොට රියානතුරක් වුණහම වන්දියක් ලබා ගැනීමේදී මොන විදිහ රියානතුරු වලටද වන්දි ලබා ගන්න පුළුවන්? මම හිතන්නේ නීතිමය වශයෙන් තියෙන කොටස් අපි ඒ පිළිබඳව හැඳින්වීමක් කරනම වන්දි ලබා ගන්න කොහොමද සහ වන්දි ලබා ගැනීම අවශ්‍ය කරන නීතිමය ලේඛන මොනවද කියන කාරණාත් එක්ක කතා බහ කරමු. ඔව් ආජානි, දැන් ගොඩක් අපේ රටේ වාහන වැඩි, ඒ වගේම මහා මාර්ග පද්ධතියත් යම් කිසි ප්‍රමාණයකින් වැඩි දියුණු වෙලා තියෙනවා. ඒ වගේම අපේ කාර්යබහුලතාවය වැඩි සහ අපිට ටිකක් තියෙනවා යම් මානසිකත්වයක් ඉක්මනින් යන්නට ඕන අපේ වාහනයකින් අපි යනවා නම් ඒ වගේ. එතකොට ඒ වගේ මානසිකත්වයක් තුළ සහ යම් කිසි විනය සම්බන්ධෙනුත් කාරණයක් මේක. මොකද මේක මේ බටහිරට ආවඩනවා නෙමෙයි. නමුත් බොහෝ දෙනා කියන දෙයක් තමයි වෙනත් රටවල් වල මේ විදියට අර මේ ලේන් එක මාරු කරන්න හැ, එක්කෙනෙක් අපිට පස්සේ යනවා වාහනේ, හරි පිළිවෙලට ගමන් කරනවා. ඉතින් අපේ සමහර වෙලාවට මේ මාර්ගයේ තියෙන විනය අඩු නිසා විනයවත් රියදුරන් ඉන්නවා, ඒ අතරේ විනය ගරුක නැති රියදුරන් සිටින නිසා සමහර වෙලාවට රියානතුරු වෙනවා වැඩි. එතකොට හැබැයි මේක මෙහෙමයි, සිතාමතා කරන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් රියානතුරු නිසා මාරක රියානතුරුත් තියෙනවනේ. ඒ කියන්නේ මාරක රියානතුරු කියන්නේ කෙනෙක්ගේ මරණයෙන් කෙලවර වෙනවා. හිතන්නේ දැන් යම් කිසි කෙනෙක් පාරට වහිනකොට හිතන්නේ නැහැනේ අද දවසේදී මගේ මරණය සිදුවේද පාරේද කියලා. නමුත් හැම දවසකම රියානතුරු වලින් කවුරු හරි එක්ක මැරෙනවා ලංකාවේ, එහෙම නැත්නම් තුවාල වෙනවා. ඒකෝර මේක බරපතල ප්‍රශ්නයක්. හිතාමතා කරන මරණයක් හෝ තුවාලයක් නොවුනාට හරි සැලකිල්ල තිබුණා. ඒ කියන්නේ පාරට යම් කිසි කෙනෙක් වාහනයක් දානවා නම් ඒ හැමෝටම තියෙන්නට ඕන අවධානයේ යුතුකම, ඒ කියන්නේ ඩියුටි ඔෆ් කෙයා. තමන් පදවන වාහනය නිසා අනිත් අයගේ දේපල, අනිත් අයගේ ජීවිතය, අනිත් අයගේ සෞඛ්‍ය මේ සම්බන්ධව රැකගන්නට යුතුකමක් තියෙනවා. එතකොට අපි දැනගන්නට ඕන අපි වාහනයක මේ සුක්කානමක් ඉස්සරහා වාඩි වෙනකොටම, ඊට පස්සේ අපි වාහනය ධාවනය කරනකොටම අපිට බෑ මේ මගේ වාහනේ අර මං කියන්නේ අපි කියන්නේ මයිකා මයි පෙට්‍රල් කියලා ඕන විදිහකට පාර යන්න බෑ. එතකොට ඒ කියන්නේ අපිට පාරේ වාහනයක් යනකොට අපිට වගකීමක් තියෙනවා අනිත් අයගේ දේපල සහ ජීවිත ආරක්ෂා කරන්න. එතකොට සාවද්‍ය කියන්නේ සාපරාදී නොසලකිල්ලක් වෙන්න පුළුවන් මේක. එහෙම නැත්නම් නිසි සැලකිල්ලක් නොමැතිව රියදාවණය කිරීම, අනතුරක් වළක්වා නොගැනීම, ඊට පස්සේ අනිත් අයගේ දේපල වලට සහ ජීවිතයට හානි කිරීම, අනෙක් කෙනාගේ ජීවිතය මරණයෙන් කෙලවර කිරීම, මේක මිනීමැරුමක් නෙමෙයි. මොකද මිනීමැරුමක් කියන්නේ හොඳට හිතලා බලලා සැලසුම් කරලා කරන දෙයක්නේ. එතකොට ඒ වගේ මිනීමැරුමුත් කියන්නේ රියානතුරක් වගේ මිනීමැරුම් කරපු අවස්ථාවක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් රියානතුරු වලදී අර මරණී අනිත් කෙනාව මරණයට ලක් කිරීමේ චේතනාවක් නැහැ. හැබැයි එතනදී සාපරාදී නොසලකිල්ලක්, ඒ කියන්නේ සාවද්‍ය නොසලකිල්ලක් අනිත් කෙනාගේ ජීවිතය ආරක්ෂා කිරීම කෙරෙහි තිබිය යුතු නිසි අවධානයේ සැලකිල්ල නොමැති වීමෙන් හටගත්ත මරණයක් හෝ තුවාලයක් හෝ සමහර විට සදාකාලික ආබාධිත තත්ත්වයට පත් කිරීමක් හෝ එහෙම නැත්නම් අනිත් කෙනාගේ මේ දේපල වලට හානි කිරීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් මේ අවස්ථා හැම එකකදීම වන්දි ලබා ගැනීමේ හැකියාව තියෙනවා සිවිල් වන්දි නඩුවක් පවත්. එතකොට දැන් මේ රියානතුරක් සිද්ධ වුණාට පස්සේ වන්දි ලබා ගැනීමේදී නීතිඥතුමිනේ දැන් අවස්ථාවන් කීපයක් තියෙනවා. දැන් එකක් අපිට හඳුනගන්න පුළුවන් දේපල හානි. සමහරවිට මහමග ගිය තවත් වාහනයකට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිවසකට තාප්පයකට වෙළඳසැලකට හානියක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තමයි පුද්ගල හානි. පුද්ගල හානියක් විතර එතකොට කෙනෙක්ට තුවාල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මරණයටම පත් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ අවස්ථාවන් වලදී කොහොමද ඒ අය විශේෂයෙන් මේ පැමිණිලි කරුවන් තමන්ට වන්දි ලබා ගැනීම සඳහා ක්‍රියා කරන්නේ මොන වගේ නීතිමය රෙගුලාසිද බලපාන්නේ? ඔව්, මෙතනදී සින්දුචා දැන් තව දෙයක් කියන්නට ඕන. දැන් සාමාන්‍යයෙන් ඕනම රියානතුරක් සිද්ධ වුණාම
පොලිසියට ළඟම තියෙන පොලිසියට වාර්තා කරන්නට ඕන. නමුත් ප්‍රායෝගිකව අපි හිතමු ඔය බොය කිව්ව පළවෙනි අවස්ථාව වාහන දෙකක් හැප්පුණාම දෙපාර්ශවයේම ඒ කියන්නේ ජීවිත හානියක් නැත්නම් අර කියලා තිබ්බට මෝටර් රථ වාහන ආඥා පනතානුව ළඟම තියෙන පොලිසියට වාර්තා කිරීම කළ යුතුයි. නමුත් බොහෝ වෙලාවට දෙපාර්ශවය අතර සමාදානයක් ඇති කරගන්නවා. කියන්නේ යම්කිසි මුදලක් දීලා ඒක අර දේපල හානියක් කිව්වහම ඒක යම්කිසි සමතයක් ඇති කරගන්න පුළුවන් හානියක්. ඉතින් දෙපාර්ශවයේ ලියුම් ගනුදෙනු කරගන්නවා. මේ අහවල් දිනේ අහවල් තැන සිදු වූ රියානතුර සම්බන්ධයෙන් මෙච්චර මුදලක් ගන්නවා. නැවත හිමිකම් පෑමක් උසාවියකදී සිදු කරන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් ඕක අරගෙන කියන්නේ එහෙම ලියුමක් අරගෙන වුණත් සමහර විට ආපහු ගිහිල්ලා පොලිසියට පැමිණිලි කිරීමේ හැකියාවක් තිබෙනවා. බොහෝ වෙලාවට හැබැයි දේපල හානියක් විතරයි නම් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ජීවිත හානියක් තියෙනවා නම් තුවාල වීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක පොලිසියට දැනුම් දීමක් කරන්නට අවශ්‍යයි. මෙතනදී ඔය වගේ ජීවිතයට හෝ තුවාල වලට හෝ එහෙම නැත්නම් දේපල වලට හානියක් සිදු කරොත් පොලිසියේදී හෝ මහමගදී හෝ දෙපාර්ශවය අතර සමතයක් ඇති වුණේ නැතිනම් පොලිසිය මගින් නඩුවක් පවරනවා. ඒ කියන්නේ මෝටර් රථ වාහන ආඥා පනතේ ප්‍රතිපාදන කඩකිරීම, ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන කඩකිරීම කියලා පොලිසියෙන් නඩුවක් දානවා. දැන් මේ පොලිසියෙන් දාන නඩුවෙන් කොච්චර හොඳට නඩුව කරත් රුපියල් ලක්ෂයකට වඩා ගන්න බෑ. වන්දියක් අය කරගන්න බෑ. දැන් අපි මේකේ බලාපොරොත්තුව අපේ සියත රූපවාහිනී නාලිකාවේ ජනතාවට නීතිය ගැන දැනුවත් කිරීම. එතකොට කවුරුත් පටලව ගන්න එපා. මේ පොලිසියෙන් දාන නඩුවෙන් ඔබට බෑ රුපියල් ලක්ෂයකට වඩා ගන්න. එතකොට සමහර අය ඉන්නවා මේ පොලිසියෙන් දාන නඩුවෙන් අපිට වන්දි ගන්න පුළුවන් කියලා ඒ දිහා බලාගෙන ඉන්න අය. නමුත් අපි මේ කතා කරන්නේ සිවිල් වන්දි. ඒ කියන්නේ දැන් තමන්ට සිදු වූ පාඩුව රුපියල් ලක්ෂයකින් පියව ගන්න බැරි නම් ඔබ පොලිසිය නඩුව දිහා බලන් ඉන්නේ නැතුව ඔබ වහාම රියානතුර සිද්ධ වෙලා අවුරුදු දෙකක් යන්න කලින් සිවිල් වන්දි නඩුවක් පවර ගන්නට ඕන. ඒ කියන්නේ ඒක දිසා අධිකරණයකට ගිහිල්ලා. ඉතින් මුදල් නොමැති නම් කාට හරි ආදායම රුපියල් 25000ට වඩා අඩුයි කියලා සනාථ කරන්න පුළුවන් නම් තමන්ගේ අම්මා හෝ තාත්තා මිය ගිහිල්ලා නම් බාලවයස්කාර දරු දැරියන් වෙනුවෙන් නම් මේ ඉල්ලීම කරන්න අවස්ථාවේදී නීති ආධාර කොමිෂන් සභාවෙන් නොමිලේම නීතිඥ සහාය ලබා ගන්න පුළුවන්. දැනට නීති ආධාර කොමිෂන් සභාවේ ඔය නඩත්තු, ගෘහස්ථ හිංසනය, දික්කසාද නඩු ඇරුණහම වැඩිපුරම පවරන නඩුවක් තමයි මේ රියානතුරු වන්දි අලාභ අය කර ගැනීමේ නඩුව. ඉතින් මෙතනදී මතක තියාගන්න ඔබ අනිවාර්යෙන්ම මේ පොලිසියේ දාන නඩුව දිහා බලාගෙන ඉන්න එපා. මොකද ඒ නඩුවෙන් රියානතුර සම්බන්ධයෙන් පොලිසිය දාන නඩුවෙන් ඔබට රුපියල් ලක්ෂයකට වඩා වන්දි ගන්න බැහැ. ඊට වඩා බොහොම වැඩි යම්කිසි රියානතුරක් වුණාම සිදුවන අලාභය. ඒක නිසා ඒ සඳහා ඔබ වන්දි ගන්නවා නම් අනිවාර්යෙන්ම අවුරුදු දෙකක් ගත වෙන්න කලින් සිවිල් වන්දි නඩුවක් පවර ගන්නට ඕන. හොඳයි. ඔව්. ඔව් අපිට මේ ප්‍රශ්නයක් ආවා මේ අපේ අධ්‍යක්ෂකතුමගෙන් ප්‍රශ්නයක් ආවා. මම කියන්නේ ඔව් සුදුිරේ. ඔව් සුදුිරේ දෙක තමයි. මේ සුදුිරේ අරියානතුරක් සිද්ධ වුණොත් එහෙම මතයක් තියෙනවා මගේ අර තමයි වැඩිපුර වාසිදායක තත්ත්වය තියෙන්නේ කියලා. දැන් අපි සමහර වෙලාවට මගියාගේ තමයි වැරද්ද. නමුත් රියදුරායට තමයි වන්දිය හෝ අසාධාරණ හෝ සිද්ධ වෙන්නේ. මේ සඳහා යම්කිසි සාධාරණ හානි පූර්ණයක් තියෙනවද? කොහොමද මේ தත්ත්වය අපි පැහැදිලි කරන්නේ? ඔව් අනිවාර්යෙන්ම මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔතන වෙන්නේ සමහර විට ඇත්තටම ඔය කිව්වා වගේ ඒ කාරණා ගැටලුවක් තියෙනවනේ කතා කරන්න අවස්ථාවක් තියෙනවා. 0115 299 299 අපි පැහැදිලි කරමු. සුදුිරේදී සිද්ධ වුණත් සුදුිරේ නොමැතිව වෙනත් තැනක මේ රියානතුර සිද්ධ වුණත් අධිකරණයකින් බලනවා මේ රියානතුර සිද්ධ වුණේ කාගේ නොසලකිල්ලෙන්ද කියන එක. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය පොලිසියෙන් දාන නඩුවක් තියෙනවනේ අපි හිතමු සුදුිරේ වෙන්න පුළුවන්. දැන් ඉස්සරනම් අපිට පුරුදු කහිර කියලානේ නේද? ඉතින් කහිර වෙන්න පුළුවන්. සමහර තැන්වල තාම කහිරක් තියෙනවා. ඉතින් කහිර හෝ සුදුිර කියන්නේ පදිකයන්ට පාරමාර් වීම තියෙන ස්ථාන. ඉතින් සාමාන්‍යයෙන් අර එනයින්ම වගේ මේ පොඩි නිගමනයක් పూర్ව නිගමනයක් හැදෙනවා මේ පාදිකයන්ට පාරමාරු වෙන්න තියෙන ස්ථානයක දීර්යානතුරක් සිද්ධ වුණොත් එනයින්ම ඒක වාහනය පදවන කෙනාගේ නොසලකිල්ල කියලා යම්කිසි పూర్ව නිගමනයක් තියෙනවා. නමුත් ඒක බිඳ හෙලන්න පුළුවන්.
කියන්නේ උසාවියේදී සාක්ෂි මගින් අවශ්‍ය නම් බිඳ හෙලන්න පුළුවන්. මොකද දැන් රියතුරාටනේ වගකීම පවරලා තියෙන්නේ පදිකයාට නෙමෙයි, සාමාන්‍යයෙන් මේ පදිකයාටත් වගකීමක් පවරනවා, දෙපැත්තටම පැවරෙනවා. නමුත් සාමාන්‍යයෙන් රියතුරන්ට උපදෙස් දීලා තියෙන්නේ පදික මාරුවක් ළඟින් යනකොට අවධානයෙන් යන්නට ඕන. පදිකයා පදික මාරුවේ කෙළවර හෝ තමන්ගේ පා තිබ්බ ගමන්ම රියතුරාට වගකීමක් එනවා වාහනය නවත්ත ගන්න. මොකද දැන් සමහර අය කරන්නේ කොණෙන් පදිකයා මේ පටන් ගන්නකොට පාර සමහර අය මැදින් වාහනය යනවා. ඒක වැරදි ක්‍රියාවක් ඉතින්. නමුත් ඒක අපේ රටේ සිද්ධ වෙනවා. සමහර වෙලට අපි අතින් වුණත් හදිසියකට වෙන්න පුළුවන්. නමුත් ඒක නීතියට අනුව වැරදි. මොකද නීතිය තියෙන්නේ සුදු ඉරේ හෝ කහිරේ හෝ පයි කියන්නේ පදික මාරුවේ කොණේ මේ කෙනා පා තිබ්බ ගමන්ම අපි වාහනය නතර කරගන්නට ඕනේ. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා නීතියෙන්. අපි ඊට පස්සේ ඔය ගැන තවදුරටත් කතා බහ කරමු. සරත් මහත්මයා ඉන්නවා කුරුණෑගලින්. සුබ උදෑසනක් ඔබට. ඔව් ඔබට අවස්ථාව තියෙනවා. මට දැනගන්න ඕනේ සාමාන්‍ය ක්‍රියාවතුරක් කොනතම වැඩිකාරය වැඩිම අපි කියන අපි කියමු කෙනෙක් මරණයට පස්සෙ මේ මැදයට පස්සෙ කෙනා මැරුණාත් මේ වේදනාවට තමයි තව දැනෙනවා. දැනත් ඒ වාගේ තිබුණත් දැන් අද නීතියේ වැඩිම හරියක් වැරද්දෙන්නේ රියදුරාට. ඉතින් සාමාන්‍යයෙන් අපි මරණයට පස්සු කෙනාගේ මනසක් තිබුණත් ඒක වැඩිය ඉහළටම දෙන්නේ රියදුරාට. ඒ සම්බන්ධව ගත්තහම පොලිසියෙන් නළුවක් කෙනෙකුට ඒක වන්දිය කියන්නේ කියලා වෙන්නේ කියන්නේ අපි කියමු මරණයට පස්සු කෙනා ඉදිරිපත් වෙන්නේ නැත්නම් එයාගේ පාර්ශවයේ. දැන් මෙහෙමයි, ඇත්තටම ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර අය කියන්නේ දැන් අපේ රටේ තියෙන ප්‍රායෝගිකව නීතිය අනුව අර කෙනෙක් ඇවිල්ලා වාහනයකට පැන්නත් අපිට නඩුවක් වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊට පස්සේ අපිට නඩුවේදී තමයි ඔප්පු කරන්න වෙන්නේ මේක මේ හැප්පුණ කෙනාගේ නොසලකිල්ල, හැප්පුණ කෙනාගේ තමයි වැරද්ද කියන එක ඔප්පු කරන්න වෙන්නේ නඩුවේදී. නමුත් අපිට නඩුවකට මේ පැටලීම කියන දේ සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ඇත්තටම කිව්වොත් අපේ වාහනේ කිසියම්ම විදිහකට යම් වාහනයක් ගැටුනොත් එහෙම ඇවිල්ලා අපේ අතේ වරදක් නැති වුණත් අපිට නඩුවක් පැවරෙන්න පුළුවන්. පස්සේ නඩුවේදී තමයි අපිට ඔප්පු කරන්න වෙන්නේ මේක මගේ වැරද්දක් නෙමෙයි කියලා. නමුත් නඩුවක් පැවරීම කියන එක බොහෝ වෙලාවට සිද්ධ වෙනවා. ඉතින් මෙතන මෙහෙම දෙපැත්තක් තියෙනවා. මොකද අනතුරක් වළක්වා නොගැනීම කියන කාරණයට අනිවාර්යෙන්ම නඩු පැවරීමක් සිද්ධ වෙනවා. එතකොට අපි නඩුවේදී අපිට කියන්න පුළුවන් අනතුර වළක්වා ගැනීමට අපිට අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද මේක හදිසි ඇති වුණ දෙයක්. අනිත් පාර්ශ්වයේ නොසලකිලිමත් කම නිසා ඇති වුණ දෙයක් කියලා නඩුවේදී තමයි ඔප්පු කරන්න වෙන්නේ. අනිත් පැත්තට ඕකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවානේ. අපිට හැමෝටම රියදුරන්ට වගකීමක් පැවරුවේ නැත්නම්, අනතුරක් වළක්වා ගැනීමට වගකීමක් පැවරුවේ නැත්නම් ඊට පස්සේ හැමෝම ඊටාම සුවපහසුයෙන් නිදහසේ ගිහිල්ලා අනතුරු කරන්න පුළුවන්නේ. ඒක නිසා ඒ වගේ වගකීමක් පවරලා තියෙනවා. ඉතින් මෙතුමා ඇහුවා තව ප්‍රශ්නයක්. දැන් වන්දි හිමිකම් කවුරු හරි මැරුණාම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැත්නම් වන්දි ගන්න එතනදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හිමිකම් පෑවොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් ඒ අනිත් පාර්ශවයෙන් ඉදිරිපත් නොවුනත් පොලිසියෙන් නඩුව දානවා. මොකද මේක මහජන සුභසිද්ධියට අදාළ නඩුකරයක් විදියට තමයි ගණන් ගන්නේ. කියන්නේ රටේ මාර්ග නීති කඩකිරීම සම්බන්ධයෙන් මෝටර් රථ වාහන ආඥා පනත විතරක් නෙමෙයිනේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවනේ සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය කියලා වැරද්ද. ඒ කියන්නේ එතන වැරදි චේතනාවක් නැහැ. හැබැයි නිසි පරීක්ෂාව තිබුණා නම් වලක්ව ගන්න තිබුණා අනතුර. ඉතින් ඒක කඩකිරීම සම්බන්ධයෙන් පොලිසිය අනිවාර්යෙන් මේ කියන පැමිණිලිකාරයෙක් ඉදිරිපත් නොවුනත් යම් කිසි මිනිසෙක් මැරුණොත් අනිවාර්යෙන්ම නඩු පැවරීමක් සිදු කරනවා. ඔව් හොඳයි. ඉතින් අපි අද දවසේදී කතා බහ කරමින් ඉන්නේ රියානතුරු වලට කොහොමද තියෙන නීතිමය රෙගුලාසි තත්ත්වයන් කියන කාරණාව සම්බන්ධයෙන්. දැන් නීතිඥතුමියනේ, දැන් අපි කතා කරා නඩු දාන්න පුළුවන්, වන්දි ලබා ගන්න පුළුවන්, මේ සෑම දෙයක්ම නීතිමය පැත්තෙන් කරන්න පුළුවන් කියන කාරණාව ඔබතුමිය සඳහන් කළා. හැබැයි මොනවද මේ සඳහා අවශ්‍ය කරන නීතිමය ලේඛන? ඔව්, ඒකත් වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි සිවිල් වන්දි නඩුවක් දානවා නම් එකක් මතක තියාගන්න ඕන, අවුරුදු දෙකක් යන්න කලින් මේ නඩුව පවරන්නට අවශ්‍යයි. ඒ වගේම අපි සිවිල් වන්දි නඩුවක් දානවා නම් මෙතනදී වග උත්තරකරුවන් වෙන්නේ රියදුරා විතරක් නෙමෙයි. රියදුරාට අමතරව ලියාපදිංචි හිමිකරු, අපි හිතමු දැන් සින්දුජාගේ වාහනය අරගෙන
ඩ්‍රයිව් කරගෙන පදවගෙන යනවා අපේ මේ ඇන්ජි. හරිද? එතකොට දැන් අජානි යනකොට අජානිගේ අතින් රියානතුරක් සිද්ධ වෙනවා. එතකොට අජානි පළවෙනි විත්තිකරු වෙනවා සිවිල් නඩුවකදී. ඔබ ලියාපදිංචි හිමිකරු හින්දා, ඒ කියන්නේ මෙවැනි නොසලකිලිමත් රියදුරෙක්ව මේ වාහනේ පැදවීම සඳහා යොදවලා, ඊට පස්සේ එයා අතින් සිදු වූ ඒ කියන්නේ රියානතුරේ හානිපූර්ණය කිරීමට ඔබත් බැඳී සිටිනවා. ඔබට කියන්න බෑ, මම දන්නේ නැහැ අජානි අරගෙන ගියා එයාගේ අතින් රියානතුර සිදු වුණා නම් එයාගේ අතින්ම වන්දි අය කරගන්න කියලා කියන්න බෑ. මම මේ හොඳ උදාහරණයක් කිව්වේ එතකොට අපේ ප්‍රේක්ෂකයාට වඩාත් පැහැදිලි. එතකොට ඒ කියන්නේ තමන්ට ලියාපදිංචි දැන් හිමිකාරීත්වය තියෙනවා නම් ඔන්න ඔතනදී ඕපන් පේපර්ස් ක්‍රමයට වාහන හුවමාරු කිරීම සම්බන්ධයෙන් බොහොම සැලකිලිමත් වෙන්න ඕන. මොකද සමහර අය අර කියනවානේ මේ ලියාපදිංචි හිමිකාරීත්වය මාරු කරන්නේ නැතුව වාහනේ විකුණනවා. හැබැයි වාහනේ විකුණුවාට වාහනේ භුක්තිය තියෙන වෙන කෙනෙක් අතේ වුණාට තාමත් රෙජිස්ටර්ඩ් ඕන ලියාපදිංචි හිමිකරු වෙන්නේ පරණ කෙනා. එතකොට අර වාහනේ මිලදී ගත්ත කෙනා අතින් රියානතුරක් සිද්ධ වුණත් අර ලියාපදිංචි හිමිකරුටත් උසාවියේ සිතාසියෙන්න පුළුවන් ඔබ ලියාපදිංචි හිමිකරු වශයෙන් ප්‍රතිපුරුෂ වගකීමෙන් බැඳී සිටිනායි කියලා. ඊට අමතරව අපි වාහනයක් පාරට දානවා නම් අනිවාර්යයෙන්ම අපිට තියෙන ඕන රක්ෂණ සහතිකයක්. දැන් අලුතෙන් තියෙන නීතිය අනුව රක්ෂණ සහතිකයක් නොමැතිව අපි පාරේ ගමන් කරොත් ඒක රුපියල් 25,000ක් දක්වා දඩයක් අය කරගත හැකි වරදක්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම තුන්වන පාර්ශ්වී ඒ කියන්නේ ෆුල් ඉන්ෂුරන්ස් එකක් නැති වුණත් අපිට තියෙන ඕනේ තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එකක්. අපි පාරට වාහනයක් දමනකොට එතකොට අපේ රක්ෂණ සමාගමත් විත්තිකරුවෙක් වෙනවා. එතකොට රියදුරු රෙජිස්ටර්ඩ් ඕන, ඊට පස්සේ කියන ලියාපදිංචි හිමිකරු, ඊට අමතරව රක්ෂණ සමාගම. මේ තුන් දෙනාම විත්තිකරුව කරලා තමයි අපි නඩුව දාන්නේ. එතනදී යම් කිසි කෙනෙක්ගේ මරණය සිද්ධ වුණා නම් ඒ මරණ සහතිකය, එතකොට යම් මරණයක් සිද්ධ වුණාම භාර්යාව සහ මේ ළමයිනේ වන්දි ඉල්ලන්නේ, එතනදී භාර්යාවගේ විවාහ සහතිකය, ඊට අමතරව ළමයින්ගේ උපැන්න සහතිකය. මේ මරණයට පෙර කියන්නේ මේ තනත්තා රියානතුරකට පත් වෙලා මරණයට ලක් වෙන්නට කලින් මොන වගේ රස්සාවත් කර කර හිටියේ, ඒ රස්සාව නිසා කොච්චර වැටුපක් ගත්තද, ඒ රස්සාව කරගන්නට නොහැකි වීමෙන් කොයිතරම් පාඩුවක් සිද්ධ වුණාද, මේ ආදී කාරණා. දැන් සමහරු විධිමත් ශ්‍රේෂ්ඨයේ නෙමෙයි නම් රැකියාව කරන්නේ ග්‍රාම නිලධාරි මගින් ආදායම් සහතිකයක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මරණයට පත් වූ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ තනත්තාගේ මරණ සහතිකය, උපැන්න සහතිකය, ඊට පස්සේ වන්දි හිමිකම් පාන බිරිඳගේ විවාහ සහතිකය, ළමයින්ගේ උපැන්න සහතික, ආදායම් සනාථ කරන වාර්තා, මේ සියලු දේවල් අධිකරණයට ඉදිරිපත් කරලා ඒ තැනැත්තා මරණයට පත්වීමෙන් සිදු වූ මූල්‍යමය අලාභය අයකර ගැනීමට හැකියාවක් තියෙනවා. හොඳයි. ඉතින් අපි අද දවසේ කතා බහ කළේ රිය අනතුරක් සිදු වුණාට පස්සේ කොහොමද අපි වන්දි ලබා ගන්න කියන කාරණාව. ඉතින් අද දවසට අපිට ලැබෙන තියෙන කාල වේලාව සීමා වෙනවා. නමුත් මේ මාතෘකාව පිළිබඳව එළඹෙන බදල් දවසේදී තවදුරටත් කතා බහ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද තවත් බොහෝ දේවල් තියෙනවා මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. අනේ නිසා ඉතින් හර දවස්සේ ජූරි විශේෂාංගය වෙනුවෙන් අපිට සමගින් සම්බන්ධ වුණේ නීති ආධාර කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනි සජීවනී අබේකෝ නීතිතුමිය. ඒ වගේම අපි ඔබට ලබා දෙන්න නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකය 0112 433 618 0112 433 618 මේ දුරකථන අංකයට කතා බහ කරලා ඔබට අවස්ථාව දෙනවා ඔබට ළඟම නීති ආධාර කොමිෂන් සභාවේ දුරකථන අංක ලබා ගන්න සහ ඔබට ඕනෑම නීති උපදෙසක් නොමිලේ ලබා ගන්නත් අවස්ථාව. අපි සමුදෙනවා නීති ආධාර කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනි සජීවනී අබේකෝ නීතිතුමියට බෙහෙවින් ස්තුති. අයිබෝන් සබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.